විසිවන සියවසේ ලක්දිව පහළ වූ යුග පුරුෂයන් ගැන සඳහන් කරන කල්හි එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ නාමය නිතැතින්ම ඉස්මතු වෙයි. එතුමා විසින් ඉටු කරන ලද මෙහෙවර හේතුවෙන් ලක්දිව නාට්‍ය කලාව නව ජීවයක් ලද්දේය. සාහිත්‍ය විචාරය විධිමත් වූද නවීන වූද මාර්ගයකට අවතීර්ණ විය. නවකතාව කෙටි කතාව විශ්ව සම්භාව්‍ය තලයකට ළඟා විය. සාහිත්‍යවාද කලාවක් මෙසේ පෝෂණය කරන අතරම එතුමා කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ද විය. වැදිතන්ත්‍රීගේ එදිරිවීර සරච්චන්ද්‍ර උපත ලද්දේ සිය මවගේ ගම වූ රත්ගම හෙවත් ගම්මැද්දගොඩදී වර්ෂ 1914 ජූනි මස 3 වන දිනදීය. මගේ පියාගේ ගම නූත් සංගීත කලාව දාති කලාවක අහනවත් නැහැ ඒ පැතිවල අහනවත් නැහැ. මම හිතන්නේ ඉතරම් මචන්නේ වැදිතන්ත්‍රීගේ පැන්සි ඔහුගේ පියා අක්මීමන නියාගම උපන් වැදිතන්ත්‍රීගේ චාල්ස් ෆ්‍රැන්සිස් නම් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විය. ගීතගොල මට මතක හේව හැට මගේ පියා හේව හැට තපල්කත්තුරේ මාරු කරලා ඒ වැඩ කරන කාලයේ මේ මට හම්බුණා වින්සන්ට් ඕල්බස් කියන නමක්. ඒක පුදුම, ඒක විදේශ නමක් වගේ පේනනවා. එයා තමයි මට මේ එයාගෙන් තමයි මම හුඟක් මේ ඔය නෘත්‍ය සින්දු ඉගෙන ගත්තේ. මට ලොකු ආශාවක් ඇති වුණා එයාගේ මේ ගායනයට. මම වාදනය කරලා අරගෙන හිටියා. කීප දවසක් මම ගිහිල්ලා තවර මාස ගණන් වෙන්න පුළුවන්. මේ අඩු කාලෙ තමයි ආවම මේ එයාගේ ගායනය අහලා මම හිත ගාස් මම මේ ඒවට ඇදී ගියා. සරත්චන්ද්‍රයන් මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ්, පානදුර ශාන්ත ජෝන්, ගල්කිසේ ශාන්ත තෝමස්, ගාල්ලේ ශාන්ත එලෝෂියස් ආදී විද්‍යාලයන්ගෙනි. වර්ෂ 1933 උසස් අධ්‍යාපනය සඳහා කොළඹ යුනිවර්සිටි කොලීජයට ඇතුළු විය. උපාධිය සමත් වූ සරච්චන්ද්‍රයන් ගුරුවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසුව ලේක් හවුස් ආයතනයේ සේවය කිරීමේදී මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ඇසුර ලැබීම විශේෂ සිද්ධියක් විය. 1930 ගණන්වලදී රවීන්ද්‍රනාත් ටාගෝර් පඬිතුමා ලක්දිවට පැමිණීම නිසා දේශීය කලාව කෙරේ අමුතු උද්‍යෝගයක් මෙරට බුද්ධිමතුන් තුළ ජනිත විය. මේ ආකර්ෂණය නිසා 1939 සරච්චන්ද්‍ර සිය බිරිඳ වූ අයිලින් සමග ශාන්ති නිකේතනයට ගොස් භාරතීය දර්ශනයත් සංගීතයත් හැදෑරිය. පෙරලා ලක්දිවට පැමිණි සරච්චන්ද්‍රයන්ට එදා පැවති ලංකා ගුවන් විදුලි සේවයට සම්බන්ධ වීමත් සමගම ජී.බී. සේනානායක ඩී.එම්. කොළඹගේ, ඩී.බී. ධනපාල, හේමපාල මුනිදාස වැනි විද්වතුන්ගේ ඇසුර ලබන්නටද හැකිවිය. 1942 සිංහල ශබ්දකෝෂයේ සහකාර කතුවරයෙකු ලෙස සේවයට බැඳුණු සරච්චන්ද්‍ර 1944 විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්කරුන් ලැබුවේය. එදා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයාව සිටි ඊ.එෆ්.සී. ලියුඩවයික් මහතා ඇසුරෙන් සරච්චන්ද්‍ර නාට්‍ය කලාව වෙත ඇදී ගියේය. සිංහල ශබ්දකෝෂයේ සේවය කළ ඒ.පී. ගුණරත්න, ඩී.ජේ. විජේරත්න මහතුන් හා එක්ව 1945 කපුවා කපෝති නාට්‍ය ඉදිරිපත් කළේය. සිංහල ගැමි නාට්‍ය පිළිබඳව කරන ලද දීර්ඝ ක්ෂේත්‍ර පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන් 1952 සිංහල ගැමි නාටකය නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කරන ලදී. සිංහල ජන සංස්කෘතිය පිළිබඳව ප්‍රථම විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනය මේ වූ අතර දේශීය නාට්‍ය කලාවේ හරය හඳුනා ගැනීමටද එම අධ්‍යයනය උපස්තම්භක විය. සරච්චන්ද්‍රයන් 1952
කුසජාතකයේ ඇසුරෙන් පබාවතී නම් ස්වතන්ත්‍ර නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේය. මෙම නාට්‍ය නිෂ්පාදනයේදී චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ මංජුශ්‍රීගේ සහාය මෙන්ම අයිලින් සරච්චන්ද්‍ර සීතා ජයවර්ධන ආදීන්ගේ සහායද ලැබින. එක්දහස් නමසිය පනස් දෙකේදී ලංකා විශ්වවිද්‍යාලය නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස පේරාදෙණියේ පිහිටුවීමත් සමග සරච්චන්ද්‍ර එහි වාසයට යාම එතුමාගේ කලා ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් වූවා මෙන්ම සමස්ත කලා ක්ෂේත්‍රයේම නව යුගයක් උදා කරන සිද්ධියක්ද විය. එතුමන් පේරාදෙණිය ගැන කියන්නේ මෙසේයි. විශ්වවිද්‍යාලයක් කියන්නේ ශිෂ්‍යයින් පාඩම් පොත් කියවා විභාගවලට පෙනී සිට උපාධිය ලබන තැනක් නොව ශිෂ්‍යයින් ගුරුවරුන් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඥාන ගවේෂණයේ යෙදෙන තැනක්. මේ පරමාර්ථයේ ඉටු කිරීම සඳහා ඔවුන් එකට වාසය කළමනායි. ස්වභාව සෞන්දර්යයද පිහිටීමද සැලකිය යුතුයි. මේ සියල්ල සමස්තයක් වශයෙන් සලකන කල පේරාදෙණිය මණ්ඩපය ලෝකයේ විශ්වවිද්‍යාල මණ්ඩප අතර අද්විතීය එකක් බව පෙනේ. දේශීය නාට්‍ය සම්ප්‍රදායේ සැඟවී තිබුණු ලක්ෂණ හෙලිපෙහෙලි කරමින් සරච්චන්ද්‍රයන් පළ කළ සිංහල ගැමි නාටකය ග්‍රන්ථය අගය කළ ඇමරිකාවේ රොකෆෙලර් ආයතනය විසින් ලෝකයේ විවිධ නාට්‍ය සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමට ඉඩ සලසමින් විදේශීය ශිෂ්‍යත්වයක් එතුමාට ප්‍රදානය කළේය. පුරාණ භාරතයේ පැවති විශිෂ්ට නාට්‍ය සම්ප්‍රදාය එම නිජමෙමෙහි අභාවයට ගොස් තිබුණත් ඈත පෙරදිග චීනයේ හා ජපානයේ එම සම්ප්‍රදායට නැකම් ඇති නාට්‍ය කලාවක් වර්තමානය දක්වා පවත්නා වූ ආකාරය සරච්චන්ද්‍ර ප්‍රත්‍යක්ෂ කළේ මේ සංචාරයේදීය. විශේෂයෙන් නෝ සහ කබුකි යන සාම්ප්‍රදායික නාට්‍ය ස්වරූපයෙහි පෙරදිග චිරන්තන නාට්‍ය ස්වරූපය ජීවමාන අයුරින් පවතින අයුරු අවබෝධකට ගත්තේය. නාටක සංගීතයනුත් ආභාසය ලබාලා තමයි මම මේ වල මේ සංගීත කොටස් නිර්මාණය කළේ. පෙරදිග නාට්‍ය සම්ප්‍රදායන් ගුරුකොට 1956 දී නිෂ්පාදනය වූ මනමේ නාට්‍ය මෙතුමා අතින් බිහිවීම 20 සියවසේ දේශීය නාට්‍ය කලාවේ විශිෂ්ටතම සිද්ධියක් ලෙස හැඳින්විය හැකි. සාම්ප්‍රදායික නාටගම් කලාවෙහි විශාරදෙකු සිටි අම්පේ චාර්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේගේ සහායද එම නිෂ්පාදනයේදී මහෝපකාරී විය. සම්ප්‍රදායට අනුගත නව නර්තනාංග නිර්මාණය කළේ වසන්ත කුමාර විසිනි. ආචාර්ය සිරි ගුණසිංහ විසින් ඇඳුම් අංග රචනය හා වේදිකා සැරසිරි නිර්මාණය කරන ලදී. 1955 වර්ෂයේදී මම හිතන්නේ මහාචාර්ය රචන්දතුමා එක්තරා ඓතිහාසික ගමනක යෙදුණයි කියලා කියන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම කියනවා නම් චීන ජපාන් සම්ප්‍රදායන් පිළිබඳව අපි තිබුණු දැනුම බොහොම අල්පයි ඒ කාලේ. ඇතැම් විට ඒක බටහිර නාට්‍ය සම්ප්‍රදායටත් වැඩිය නුහුරුයි කියලා සමහරට හිතන්නේ. නමුත් එතුමා අපිට පෙන්ලා දුන්නා මේ සම්ප්‍රදායන් අපේ පෙරදිග සම්ප්‍රදායේ විශිෂ්ටතම අංග හැටියට එතුමා පෙන්ලා දුන්නා. Varanas pura pasindo
විශේෂයයි කියලා ඇති ක්‍රමයක් අපට පාදා දීම ගැන මේ ක්‍රමය මත අපේ නූතන නාට්‍ය ඉතිහාසයේ ගොඩනැගුවා කියලා ඉතිහාසයේ ගොඩනැගීමට දායක වුණා කියලා මට කියන්න පුළුවන් හරිම හොඟක් ආඩම්බරයි. ඒ අතින් මට තවත් ආඩම්බර වෙන්න පුළුවනි ඒ මහා පුණ්‍ය පුණ්‍ය කටයුත්තට මම දායක මම සිත්වේ එහෙත් මානෙට වඩා තට ඇත්තේ මොහොඩ කමයි සිතමි තට අනතුරක් නොවියන්ට ඉඩ දෙමි මා කියන වචනයට කන්දෙව තා සමග දෙදීමට මට උවමනාවක් හෝ ආසාවක් හෝ නොමැත වහා සටනට සැරසව තමයි මම මේ නාටි කලාවට ප්‍රසන්න ඒ මහාචාර්ය සරච්චන්ද්‍රගේ ඒවා පැලඳගත්තම හරියට රන්මන් පැහැයෙන් යුත් උදේ අහසේ ලහිරු මඩලක් බැබලෙනවා වගේ අතට වලලුද පායට ගිගිරිද ලාගනි කිඳු රංගන සොබනා ලාගනි කිඳු රංගන සොබනා වන්නේ සිඳඹු දුවේ මල් පෙති මොකද කරන්න ඔය පිලේ ඉඳගෙන තනියම කාගේද ඔය කටහඬක් ඇහෙන්නේ හොනේ මේ කවුද මේ ඉතින් මං හිතන්නේ ඒක ලොකුම භාග්‍යයක් කියලා මේ වගේ රටක මේ වගේ පියෙක් යදුවක් වීම ඉතින් මං හිතන්නේ මගේ අද අංශ සාර්ථකත්වයක් තියෙනවා නම් මේ ශාස්ත්‍රයේ ඒ හැම දෙයකටම ප්‍රධාන වූයේ මගේ තාත්තගෙන් මට ලැබිච්ච මේ අත්දැකීම් මේ දැනුම කියලා කියන්නේ. පිරිය වඩන රත්තරන් එල්ලායේ රත්තරන් ආල වඩන රත්තරන් එළුම් මලේ රත්තරන් එළිය දුන්න රත්තරන් ඉරා කොටේ රත්තරන් රූප වඩන රත්තරන් මහත් තරුවේ රත්තරන් මට හිතෙනවාද මනමේ නාටකය සන්ධිස්ථානයක් සිංහල නාට්‍ය ඉතිහාසයේ ඒ සන්ධිස්ථානයක් වත් එතුමා ලියපු ශ්‍රේෂ්ඨම කෘතිය නෙවෙයි මම හිතනවා සිංහබාහු තරම් අග්‍රගණ්‍ය කෘතියක් මේ ඒක ලෝක සාහිත්‍ය නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඒ ප්‍රමිතීන් එක්ක ගත්තත් අපට මනමේ නාට්‍යෙන් හෙලිපෙහෙලි වූ දේශීය නාට්‍ය ස්වරූපයෙහි විශිෂ්ටතම නිර්මාණය 1962 දී පළමු වරට රංගගත වූ සිංහබාහු නාට්‍යයි. නාට්‍යයක් වශයෙන් මම හිතන්නේ වඩාත්ම රසවත් වෙන්නේ සිංහබාහු. වගුරාට නර නිඳු දඹ දීව පරසිදු හට දාවූ මම විමි දෙටුදු. මම හිතන්නේ සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය අතරින් අවිවාදයෙන්ම හැමදෙනාම පිළිගත් විදිහට ඉහළම මට්ටමේ නාට්‍ය සිංහබාහුයි. ඒ වගේම සිංහල නාට්‍ය ශාස්ත්‍රයේ වටිනාම නාට්‍යයක් වශයෙන් සිංහබාහු නාට්‍ය කවදාවත් පිළිගන්නා. ඉතින් බඳු නාට්‍යයක වසර 30ක් පුරා ප්‍රධාන නිලි චරිතය සුප්පදේවගේ චත්‍ර රංගපෑමට ලැබීම මම කල්පනා කරනවා මට ලැබුණු මහත් වාසනාවක් වශයෙන්. ලෙන්දොර හැරලා Mahasundara
සිංහ සීවලි මෙතෙක් උගතුන් විසින් නොසලකා හැර තිබුණු ජනනාට්‍ය, ජනකාව්‍ය, ජනගායනා ආදිය කෙරේ විශේෂ උනන්දුවක් දැක් වූ සරච්චන්ද්‍රයන් විසින් මේ දේශීය සංස්කෘතිකාංග අනුසාරයෙන් නූතන කලා නිර්මාණ ගොඩනැගීමට විශේෂ පරිශ්‍රමයක් දරන ලද ජනනාට්‍ය විශේෂයක් වූ සොකරි නාට්‍ය ස්වරූපයේ පාදක කොටගෙන වෙල්ල වැහුම් නම් ස්වතන්ත්‍ර නාට්‍ය 1960 දී බිහි විය. ආබුල හැලියෝ බෑරක්ද මේ යන්නේ කඩිමුඩි බොට මොකටද එව්වා මට ඕන දිහාවකට මයි යනවා උඹ හිටපන් උඹේ පාඩුවේ 1967 දී කරලියට ගෙනා මහාසාර නාටකය ජාතක කතාවක් ඇසුරින් ප්‍රබන්ධ වූ ප්‍රහසනයකි. මෙතෙක් කල් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදා නාට්‍ය නිෂ්පාදනය කළ සරච්චන්ද්‍ර වෙල්ල වැහුම් ආ මහාසාර නාට්‍යවලදී විශ්වවිද්‍යාල අනධ්‍යාන සේවක මණ්ඩලය යොදාගත්තේය. පළඳනාව හම්බුන් නැත්නම් අන්තිමට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපේ දකුණු ආසියාවේ පිළිගැනීමක් තියෙනවා, විශේෂයෙන් ආසියාවේ පිළිගැනීමක් තියෙනවා. නාට්‍ය කලාව දෙබසට පමණක් සම්බන්ධ වූ සීමාව රංගයක් නොවන බව. නමුත් ඇත්ත වශයෙන් ඒ අදහසේ නියම හරය වටහාගෙන ලංකාවේ ප්‍රථම වරට නාට්‍ය ලියලා නාට්‍ය නිෂ්පාදනය කරේ ඉදිරිවිද සරච්චන්ද්‍ර. මේක නිර්භාව ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ නොයෙක් සංගීතය යොදා ගන්න නාට්‍ය තියෙනවා, නූර්ති තියෙනවා, නාටකම් තියෙනවා, නොයෙක් නාට්‍ය තියෙනවා, නාට්‍ය කලාව තියෙනවා. නමුත් සරච්චන්ද්‍ර මහත්මයා තමයි පළමු වෙනිවරට කාව්‍යයත් සංගීතයත් රංගපෑම මේ රංගපෑමට මෙහිදී නර්තනයයි මේ සියල්ලම එක්රැස් කරලා ඒ මාර්ගයේ ඒකීය භාවයක් රැකගෙන නාට්‍ය කලාව දියුණු කිරීමට ලංකාවේ ඉදිරිපත් වන තැනක්. කවුද? හොරෙක් හතුරෙක් නෙවෙයි ස්වාමිදුවනි. කඩුල්ල වහලා තිබුණද නැද්ද කියලා මම දැක්කේ නැහැ. මං ඒක බැලුවෙත් නැහැ. ඒක කොහොමත් එකයි මට. ස්වාමිදුවට මාව අඳුනන්නට පුළුවන්ද? මේක මම හිතනවා ප්‍රභාවති දෙවල නිෂ්පාදනයේ මේ ගීතය තමයි මම හිතනවා මම මහාචාර්ය සච්චන්ද්‍රත් එක්ක කරපු විශිෂ්ට කර්තව්‍යයන්ගේ මුල. මුලේ දැන් අහනකොට මට අමරේයෝ කියන අහනකොට වගේ ඉන්නේ කිපලා ලොමුදහයන ඒ තරම රසවත් ගීතය. මම ඒ සෞන්දර්ය විඥානය පිළිබඳ නැත්නම් ලලිත කලාව පිළිබඳ කෙරෙකුත් ගවේෂණ කරන්න පුළුවන් වුණා. අන්‍යෝන්‍ය වශයෙන් අපි අවබෝධකුත් ලබා ගත්තා. කොහොමද මේ නාටක සංගීතයේ
සංගීත පවිත්‍ර සංගීත මාධ්‍යෙන් ආශ්‍රය කරගෙන මේ එක්කේ ව්‍යවහාරික සංගීත ප්‍රකාරයන් තුම යොදාගන්නේ කොහොමද කියලා. ඒක අතද වැඩිමක් වුණා. 1980 දී සරච්චන්ද්‍ර ලියා නිෂ්පාදනය කළ වෙස්සන්තර නාට්‍ය ඊට පෙර නාට්‍යකරුවන් ගණනක් වස්තු කොට ගත්තකි. එහෙත් එයට සමකාලීනව වැදගත් වූ අර්ථකථනයක් සැපීමට සරච්චන්ද්‍රයෝ සමත් වූහ. නාට්‍යවලින් සරච්චන්ද්‍ර පෙන්නුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ සනාතන ප්‍රශ්න. ඒ කියන්නේ මිනිසයාට කාලය, දේශය, ස්ථානය වැනි දේවල් වලින් විමුක්තව හැමදාම මනුෂ්‍යත්වයට පොදු වූ ප්‍රශ්න පිළිබඳව. දැන් මන මේ සිංහබාහුවෙන් නාට්‍යවලින් ඒ වගේ ගතියක් හැම වෙලාවෙම ප්‍රකාශ වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ අතරම සමහර ප්‍රශ්න තියෙනවා, ඒවා සමකාලීන වැදගත්කමකිනුත් යුක්තයි. දැන් උදාහරණ වශයෙන් වෙස්සන්තර නාට්‍යයෙන් ඔබ පෙන්නුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසයා තුළ තිබිය යුතු උතුම් පරමාර්ථ, සාර ධර්ම, දයාව, අනුකම්පාව, දානය වැනි පරාර්ථයට යොමු වුණු ඒ උතුම් පරමාර්ථ සමහර විට පෞද්ගලික ගැටලු අමුවේ ඒවට මූණ පාණ්ඩ වෙන අර්බුදයක්. වෙස්සන්තර නාටකයට මෙන්ම 1985 දී රංගගත වූ ලෝමහංස නාටකයටද සංගීතය සපයන ලද්දේ පණ්ඩිත අමරදේවන් විසිනි. ඒ වර්තමාන සාහිත්‍ය කොයි විදිය විවේචනය කරනවද කියන එක අපිට මුලින්ම පෙන්වා දුන්නේ සරච්චන්ද්‍ර මහත්මයා. ඒ මහත්මයාගේ සිංහල නවකතාව කියන ග්‍රන්ථය බොහෝ දෙනෙක් දන්නවා. මේ කෘතිය මගින් ඒ තාක් සිංහල ලියවුණු සිංහල නවකතා අගය කළ යුතු ආකාරය පෙන්වා දී තිබෙනවා. එතනදී මට මතක් වෙනවා සරච්චන්ද්‍ර මහත්මයාගේ ඉංග්‍රීසි කෘති ගැන නවකතා තුනක් අපිට ලැබිලා තියෙනවා. එකක් හෙට එච්චර කලුර නෑ නාට්‍ය පරිවර්තනයක් Perfume and a Full Moon කියලා ලාංකිකයන් විසින් දියාපෝ නවකතා අතරින් මම හිතන්නේ කීප දෙනෙක් සැලකුවේ ඒක හොඳම නවකතාව කියලා. ඊළඟට ප්‍රංශයේ අත්දැකීම මෑන් මහත්මයා ඉංග්‍රීසියෙන්ම නවකතාවක් ලිව්වා With the Begging Bowl. එයත් අපි ගොඩක් අගය කෙරුවා ඉංග්‍රීසි නවකතා අංශයට ත්‍යාගය ලැබුණේ නවකතාවටයි. මල්ගිය ඇත්තෝ මලවුන්ගේ අවුරුදුදා නවකතා දෙක එක්කොට මහත්මයා අලුතෙන් ඉංග්‍රීසි කෘතියක් පළ කළා පෝබ පවන් ස්ට්‍රීම් කියලා. ඒක ගොඩක් අගය කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ලියා ඇති ග්‍රන්ථ අතර ඉංග්‍රීසි බසින් ලියා ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක්ද වෙයි. ශ්‍රී ලාංකික සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය විදේශයන්හි ප්‍රචලිත කිරීමට මේවා මහත්සේ උපකාරී විය. සරච්චන්ද්‍රයන් පෙරපර දෙදිග භාෂාවන් දර්ශනයන් ගැඹුරින් හැදෑරූ වන අතර මෙම දැනුම හා එක් වූ නිර්මාණ ශක්තිය ඔහු දුර්ලභ ගණයේ බුද්ධිමතෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙකු බවට පත් කළේය. නාට්‍ය, නවකතා, කෙටිකතා යන අංශයන්හි නිර්මාණාත්මක කලාකරුවෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකුද විය.
කලාකරුවාගේ දේශපාලන වගකීම පිළිබඳව දැඩි ලෙස විශ්වාස කළ සරච්චන්ද්‍ර වරක එතුමන් ගරු සම්මානෙන් පිදුම් ලැබීය. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය සම්මානෙන්ද එතුමා පුදුම් ලැබීය. 1952 දී පේරාදෙණියෙන් බිහි වූ මේ විශිෂ්ට කලාකරුවා 1994 දී එම විශ්වවිද්‍යාලයේම කුලපති තනතුරට පත් කරන ලද්දේය. අද සිය වසකටත් මදක් වැඩි කාලයක සිට මෙරට සාහිත්‍ය කලා ඉතිහාසය පිළිබඳ කතා කරන විට සරච්චන්ද්‍රයන්ගෙන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකිය. ඔහු මේ කාලයේ ඉතිහාසයට අයත් වන්නෙකු පමණක් නොව ඉතිහාසය නිර්මාණ කළ අයෙකුද වෙයි. එසේම වර්තමාන ඉතිහාසයේ නොමැකෙන ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමේ ගෞරවයද එතුමාට හිමි වෙයි. මේ රටේ විශිෂ්ට ගණයේ විද්වත් වූ රාශියක් එතුමාගේ ශිෂ්‍යයන් වෙති. ඔහු පරිපාලන, අධ්‍යාපන, දේශපාලන සහ කලා ශාස්ත්‍රයේ ප්‍රමුඛයෝය. පොදුවේ මෙරට සංස්කෘතියේ අනන්‍යතාව රැක ගැනීමත් විශේෂයෙන් මෙරට සමාජය බටහිරින් එන වාණිජත්වයට ගොදුරු වීමෙන් වන සාරධර්ම විනාශයෙන් ගලවා ගැනීමත් සරච්චන්ද්‍රයන්ගේ සමස්ත ක්‍රියාවලියේ එක් මූලික අරමුණක් විය. දේශීය කලා ශාස්ත්‍රයේ පුනරුදයක් ඇති කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන් දේශීය දෘෂ්ටියකින් පමණක් නොව විශ්ව දෘෂ්ටියකින් නුවද ඇගිය හැකි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු ලෙස හැඳින්විය හැකිය. අමුද ගුණ නුවන යුතු උතුමෝ පවන අනන්ත වෙහෙස ලදුවක් නොවෙති දුහද දිගත පතල සුවදති සොඳ සංකල සිංහිත මනිත එක ලෙස පැතිරේ සුවඳ